සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් ඇත්තටම කියනවා නම් ඔය එන්ගේජ්මන්ට් එකට දවස් දෙකක් විතර තියෙද්දි ඇත්තටම කලන මහීම වගේ මසේනි, ලැම්බා, පොලා මේ හැමෝම එකට එකතු කරලා ඇත්තටම කියනවා නම් කාටවත් හොරෙන් අහන ප්‍රශ්නයක් ගැන තමයි මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා, ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඉතුරු වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක තුළින්ම කතා කරන ප්‍රධානම කාරණාව බවට පත්ුනේ කියන එක මතක් කරනවා. කලනට ලොකු උමනාවක් තියෙනවා. කලන තමන්ගේ ආදරය ගැන තමන්ගේ නංගිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ආදරේ නැති වුණාට පස්සේ තියෙද්දි වගේ නෙවෙයි කොච්චර ලොකු වේදනාවක් දැනනවද කියන එක කලනට තමන්ගේ නංගිට පැහැදිලි කරලා දෙන්න. කලනම උදාහරණයකට අරගෙන අවිත් කතා කරන්න පුළුවන් කමක් ලැබුණ කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම අපිට කතා කරන්න ලැබෙන විශේෂම කාරණාවක් බවට පත්ුනේ කියන කතන්දරය මම අද වීඩියෝ එක ඔස්සේ සාකච්ඡා කරන ප්‍රධානම කාරණයක් බවට පත්ුණා කියන එක ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ කතා කරන ප්‍රධානම කාරණයක් බවට පත්ුනේ. ඉතින් තවත් දෙයක් කතා කරන්න තියෙනවා. කල්න මෙතනදී විශ්වාස කරන්නේ මහේ වගේ මසෙන්නි තීරණයක් ගන්න ඕනි කියන එක. දැන් ඉතින් ඔය කසාද තියෙන ගොඩ කාලයකට කලින් ඉඳන්ම කලන පොලා ඇතුළු මේ කට්ටිය වටා ඉන්න සියලු දෙනාම මේ දෙන්නගේ ආදර කතාවට කැමති හැමෝම උත්සාහ කරේ මේ දෙන්නව සතුටින් තියන්න කියන එක අපි හොඳටම දන්නවනේ. හැබැයි ඉතින් මේ දෙන්නව එකට එකතු කරලා තියන්න මහන්සි වෙච්ච සී ඇතුළු හැමෝගෙම බලාපොරොත්තු බිඳලා දාන්න මේ දෙන්නට අයිතියක් නැහැ. ඉතින් අද්දික් කරලා අහන්නේ තව දවස් දෙකයි තියෙන්නේ මොකද ඔය දෙන්නගේ තීරණය කියලා. ඉතින් අසේනි වගේම මහිත් කියන්නේ එකම දෙයයි. ඇත්තටම කියනවා නම් දෛවයේ ලියවිලා තියෙනවා නම් අපි දෙන්න එකතු වෙනවා කියලා. කොමක් හෝ හේතුවකින් අපි දෙන්නට එකතු වෙන්න චාන්ස් එකක් ලැබේවි කියලා. හැබැයි ඉතින් අපි දෙන්න එකතු වෙන්න ලියවිලා නැත්තම් ඉතින් අපි දෙන්න එකතු වෙන එකක් නැහැ කියන කතන්දරය තමයි මෙතනදී අනිවාර්යයෙන්ම කතා කරන්න ලැබෙන සුවිශේෂී කාරණා වෙන්නේ කියන කතාව මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරමින් කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ සාකච්ඡා කරන්න ලැබෙන විශේෂම කාරණාව වෙන්නේ. කොහොම වුණත් ඒ කියන්නේ කලන වගේම අනිත් කට්ටියගේ බලාපොරොත්තු සුන් කරමින් මේ දෙන්න තාමත් තීරණයක් අරගෙන නැහැ. ඉතින් අහම්බයක් සිද්ධ වුණොත් තමයි මෙතනින් එහාට මේ දෙන්නට එකතු වෙලා ඉන්න පුළුවන් කියන එක කලන අවසානයේදී තේරුම් ගන්නවා ඇති.